මොනාරි විපාක තියෙනවා මම දන්නේ අර මේ හැමදේටම කිය අපිට අර සමාජය ඉස්මත් වෙලා පේනවා පේන්න තියෙනවා හැබැයි අපිට මෙහෙම සීකල්පනාව හරි තාම තියෙන ධර්මයේ කෙරේ ගමන් කරන්න ලොකු චාන්ස් එකක් තියෙනවා ඒකෙන් අපිට ගොඩාක් දේවල් කරගන්න පුළුවන් සමහරට මේක බ්ලෙසින් ඉන් ඩිස්ගයිස් එකක් වෙන්න පුළුවන් මේ ආපෝ දේවල් තමන්ගේ પરම්පරාගත પરම්පරාවටම මොකක් හරි සැනසීමක් ඇතිකරන කැටලිස්ට් එකක් වෙන්නත් පුළුවන් මේ වගේ විශේෂයෙන් ඉතින් දැන් මේ දවස්වල මගේ මට ටිකක් සමීපව හිටපු කීප දෙනෙක්ගේ යම් දේවල් වෙනවා ඉතින් මමත් ඔයාලට විසඳුම් බලනවා මම ප්‍රධාන වශයෙන් දන්නවා පෙර කර්මය අඳුර ගන්න වෙනවා කියලා ඒකට තමයි අපිට බාහිරින් කරන්න පුළුවන් මොකක් හරි ශාන්ති කර්මය කරගන්න පුළුවන් අදත් මම පොඩ්ඩක් නැකනද මේ යුතුයකමක් වගේ කෙනෙක් තමයි මගේ පියතුමා සතියකට අකට දැන් මාසයකට විතර කලින් මාස දෙකක් විතර මම ලංකාවේම පොඩ්ඩක් ගැවසුනේ මෙයාගේ අන්තිම කාලේ කියලා යම් සංඥා ඇති වෙලා තමයි වස් කාලෙත් මෙහෙ වැඩ හිටියා ඉතින් ඔව් එහෙම තත්යකට ආවා මම දන්න මොකද මගේ ජීවිතේ ගොඩක් ඔය දෙවි විශිව වහන්සේලා දිව්‍යස ඒවත් එක්ක සම්බන්ධකම් ගොඩක් මේ සසර මොකක් හරි සම්බන්ධයක් උනේ ඒවත් තියෙනවා ඉතින් ඒ අනුව යම් යම් කිනාගේ කර්මයේ වැඩ කරන හැටි ඒවා මේ මම සමහරට විසඳුම් වලට එදා ඉඳන් දැනගෙන හොයාගෙන ගිහිලා තියෙනවා ඒ කියන්නේ මේ මොනවාද කරේ කර්මය මොනවාද කරන ප්‍රතිකර්මය ඒවා යම් සංසිඳීමක් කරන්න ඉතින් කොහොම හරි මේ මොකද්ද දැන් මේ වෙලාවේ දැන් මගේ පියතුමා ඉතින් කොහොමද 81 ගොඩක් කල වයසින් ඉඳලා මම ඒ එන විදිහට තමයි කරේ ඒගොල්ලන් ගැන එහෙම කියලා කාවත් ගැන දැන් මෙහෙම පිට වුණාම මගේ ඊළඟ වැඩේ තමයි කරන්නේ. එතකොට මේ මාස අවුරුදු එකමාරකට වගේ කලින් අතර අවුරුදු දෙකකට කලින් කොරෝනා වලින් පස්සේ මම ලංකාවට වැඩම කළා. ඉන්නකොට ඔය කාලෙදිම තමයි මේ පියතුමා පොඩි වෙස්සක් වුණා. එකපාරට මේ මල්ලි ඉංගලන්තෙට ගියා. එකපාරට මම තනි වගේ වුණා. ඒගොල්ලන් මම බල්ල ඇවිල්ලා මම යනකොට මට දැන් ඊට පස්සේ කැලේ වඩින්න තියෙනවා. වනාන්තරයේ මගේ ඊළඟ තිබ්බේ එක කැලේකට ගිහලා බවුන් වඩන්න. ඉතින් මට පොඩි මේකක් තිබ්බා. දැන් මේ මට මේගොල්ලන් දැකලා දැනගෙන මේ දැන් මට මොනවද කරන්න බෑ මේක මම කරන්න ඕනේ පළවෙනිට ඊට පස්සේ තමයි බලන එකක් බලන්න ඕනේ. කියලා මගේ වස්සන මහත්තයාට විතරක් මම කිව්වා මගේ හිතේ පොඩි මේකක් තියෙනවා. මේ මට ඒගොල්ලන්ට පොඩ්ඩක් කරගන්න බැරි දැන් කරන්න දෙයක් නැහැ දැන් යනවා යාල කැලේට යන්න වෙලාව. ඊපස්සේ මම ඒව ගියා කටයුතු කරා දන්නේ නැහැ මොනව වෙනවද මොනව වෙයිද මට ආයෙන්න ලැබෙයිද මමත් මොනව වෙයිද දන්නේ නැහැ ඒකත් ඉන්නකොට. සර්පය හැමතැනම අලියයි බලස්සුයි කේක විදිය අත්දකින්න වෙනවා. මේ කුමියෝ සේවලි කරපු වරම මේ ආරක්ෂක තැන් නෙමෙයි. මේක නිකම්ම කැලේ. කොහොම හරි ඔහම වැඩි හිටියා ආපස්සට වැඩියා ඊට පස්සේ මට මේක ගිල්ල මේ විශ්වදන් කියන අලුත්ම සිටුේෂන් එකක් නිර්මාණය කරන්න උනා ඒක පාටම සෑහනයකට උදව් කටයුතු ආවා ඒකට උදව් කියන්නේ කටයුතු කියන්නේ ඔක්කොම වටපිටාවක් හැබැයි පැය 48ක් මම හිතන්නේ මේ පින්වතුන්ලා වගේද මන් දන්නේ මම ප්‍රශ්න විතරක් හිත හිත ඉන්න එක එක්ස්පීරියන්ස් කරා කවදාවත් මම ප්‍රශ්නයක් වගේ ෆීල් වෙවි ඉන්න සෑහන කාලයක් මම හරි සනීපයක තමයි අවුරුදු 18 ඉඳන් මේ ප්‍රැක්ටිස් එකේ ඉඳන් මේ ජීවිතය ගත කරේ. ඒ කියන්නේ හරි සැහැල්ලු ඇත්තටම හිත ඇතුලෙන් සනීපයකින්. කොහොමරි මම මේක අත්විඳා. ඒ කියන්නේ මම දැන් මේක නිකන් කල්පනාවෙ ඉන්නවා වගේ. ඒක ඇරෙන්න වෙන එකක් කල්පනා වෙන්නේ නෑ. මම බැලුවා දැන් මේ මට පස්සේ ඉතුණා මං ගාවට එන මේ කට්ටිය මෙහෙම කොච්චරලා ඉන්නව ඇද්ද කියලා. මේ ප්‍රශ්නෙම විතරක් කල්පනා කරා. කොහොම හරි ඒවට පැය කොහොමද මම ගණන් උත් කරා 48කට මෙහා දේවල් ඇවිල්ලා ටක් ටක් ගාලා මේ මට අර ඒ බර ඒ මනසේ කල්පනාව සම්පූර්ණයෙන්ම නැති වුණා. නැති වුණා මට ලොකු සැටිස්ෆැක්ෂන් එකක් අනිත් පැත්තට. ඒ කියන්නේ මේ මොකද්ද මගේ අර යට හිතේ තිබ්බ මොකක් හරි මේගොල්ලන්ට මට මොකක් හරි කියනවාද කියලා මම නම් දැන්ද බලනකොට හිතුවටත් වඩා මම එදා තරුණ කාලේ ඉඳන්ම මේ සමාජයත් ඇත්තව කවුද මේගොල්ලෝ වයසනකොට බලාගන්නේ
පැවිදිලා යනකොට මං කෝ එහෙම කියන්න කිව්වොත් කවුද මේ ශාසනේ කවුරුත් යන ගමනක් යන්නේ නැති වෙනවා තමන්ගේ ජාතිය අරගෙන මම හොය හොය බල බල යන්න කිව්වොත් හැබැයි ඊටත් වඩා මට තේරෙනවා ඒ අයට ඒක එක ලুকু මේ මේකක් බුද්ධහාන්තරගේ ශාසනය තුල අපි අවංකව මොන හරි කරගෙන ගියා නම් අපිට අධ්‍යාත්මිකද භෞතිකද හැම දෙයක්ම අනිවාර්යයෙන්ම අපේ පෙර පිණුත් තියෙනවා නම් පින් නැත්තම් මොන දේ කරත් ටිකක් අමාරුයි කොහොම හරි ඒවට සපෝට් එකක් කියලා කොහොම හරි මගේ උපරිම සැටිස්ෆැක්ෂන් එකක් ලැබුණා අවංකවම මේ මේගොල්ලන්ට අවශ්‍ය වෙලාවදී වයසගත වෙච්ච වෙලාවේ ඒ කටයුතු කරගෙන ගියා ඊට පස්සේ මේ ආව ඔන්න මැරෙන්න කියන මැරිලම යන මේකක් වෙන්න යන වෙල කාල සීමාවක් මම ඔහොම ගත කරා පොඩ්ඩක් බල බල හිටියා ඒගොල්ලන්ට පුළුවන් මොන හරි මේවා කර කර හිටියා එහෙම ඉඳලා තමයි හදටම අමාරු වෙච්ච ලාක ICU ගෙනියලා මේවා කළා ඉතින් අර ඉන්ෆෙක්ෂන් එකක් මේ වෙලා ඊට පස්සේ මම කවදාවත් කරපු නැති දෙයක් කරා දැන් මේ හැම සංඥාම මට දැන් සම්බන්ධ වෙන මොකක් හරි මගේ අර මගේ මේ යන ගමනේ ඔය දෛවය ගැන කර්මය කර්ම විපාක ඒ කර්ම වාරයේ මේ අන්ධකාරය වගේ පේන වෙලාවදී මැරෙන්න වෙන්න පුළුවන් මේ මිනිස්සු කියන ඒ සංඥා ඔස්සේ නිකන් හැමෝම නිකන් මට පෙවුණ ඉෂින් වහන්සලාද එක්කෝ මේ මොනවාද දෙව කවරි දෙව කොට්ටාෂද සංඥා දෙන්නේ පණිවිඩ එවන්නේ දැන් දැන් ඕනේ ලාවට නැති වෙන්න පුළුවන් මේකයි කියන්නේ මම කොහොමදත් මං හිමයි යුතුයකම ඉච්ච කරන් විතරයි මම බලන්නේ කාටවත් ඉන්න කියන්නේවත් යන්න කියන්නේවත් නැහැ මගේ හිත ක්ලියර් කරගෙන ඉන්න තමයි මම මේ කටයුතු කරගෙන ගියේ. කොහොම හරි මෙහෙම එකක් ආවා මේ වෙලාවේ කියන්නේ බුදුහාඳුරන්ට බාර දෙන්න කියලා. භාග්‍යතුන් වහන්සේ ධර්මයට බාර දෙන්න කියලා. කාටවත් දෙවි කෙනෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් නෙමෙයි. අපිට බාර දෙන්න පුළුවන් උපරිම ක්‍රමයකට බාර දෙන්න කියලා. හරි විදියට. ඉතින් ඒකෙන් තමයි මම ඔය බෝධිය මුල් කරගෙන මා දවස් හතක් කාටවත් කරන්නේ නැතුව තාත්තට මේ යම් දෙයක් කියනවා. අතරම මේ එයාගේ මොකද දැන් ඔකට අකුසල කර්මයක්නේ මුල් වෙන්නේ. ඉතින් පෙර භවයේ හෝ මේ භවයේ කරපු අකුසල කර්මයක් තියෙනවා නම් මම ඒක කියන්නේ නැති ගිය පාරවද නෑනේ. කොහොම හරි බුදුහාඳුර ජීවමාන දැන් මේක ගහක් කියලා හිතුවොත් ගහක් වෙන්නේ. මේක අපේ හිත හිතුවිල්ලෙන් ගත්තොත් තමයි මොකද දෙයක් වෙන්නේ මොකක්ද. එතකොට මෙතනදී බුදුහාඳුරෙන් කාලේ ආනන්ද බෝධිය ගැන සිහිපත් කළා. බුදුහාඳුරත් අනිමිස ලෝචන පූජාව කරපු හැටි මේ ලෝකේ වස්තුවක් නෑ එහෙම කරපු. බුදුහාඳුරට මාර පරාජය කරන්නේ සෙවණ දුන්න ඒ බුදුන්ගේ ස්පර්ශය ඇති තිබ්බ ඒ කොහොම සිහිපත් කරන්නේ බුදුන්ගේ චරිතය බුදුන් වහන්සේගේ චරිතය බෝසතාණන් වහන්සේගේ චරිතය මේකේ අන්තිමට මේකේ මේ මොනවාද අන්තිම මේ මේ ජය ගේන මොහොතට මේකත් පෙරම්පුරාගේ නාම වගේ එකම අවස්ථාවේදී උපතිය ලැබලා බෝධිසත්වයන් වහන්සේ කණ්ඨකශ්‍ය ඔය වස්තුන් ටික අර එහෙම සීපත් කරන්න යනවා. ඒකට මේ භවයේ හෝ පෙර භවයේ තියෙන යම් අකුසල කර්මයක් නොපෙනෙන එකක් තියෙනවා නම් බාධා කරන දෙයක් තියෙනවා නම් මේක මේ සරණ යන මේ භාග්‍යතුන් වහන්සේ ඒ වගේ මන්නම් මතක් කරා මම මෙතෙක් කල බලපු තපස් භවන මේ බුද්ධ ශාසනයෙන් ගමන් කරපු යම් සීල රැකපේවා ගමන් කරපු එහෙමත් කල්පනා කළා. මං කිව්වේ නෑ මේ දීර්ඝාෂ ලැබෙන්නත් හොඳ වෙන්නවත් ඒක නෙමෙයි. මොකද තව දෙයක් තියෙනවා. දැන් මට ෂුව නෑ මේ තව ඉඳී කියලා ඇත්ත කියලා. දැන් යන්න පුළුවන්. මේ බොඩි එකට ඒ ලිමිට් එක ඇවිල්ලා නම් ඒක නවත්තන්න බෑ.